මොකද මහගම සේකර කියලා කියන්නේ මට මගේ ජීවිතේ මට දැනුනම මිනිස්සු. සේකර කියලා කියන්නේ මගේ ජීවිතේ හැඩතල මනාව මංවත් දන්නේ නැති විදිහට වෙන තැනක සිතුවම් කරපු පුජ්‍යලය. මගේ ජීවිතේ සිනමාපටයක් නම් ඒ සිනමාපටේ මුල් කොටස තුම්මං හන්දිය හරහා සිනමාවට ගෙනාවු නිර්මාණ ශිල්පිය. ඒ වගේම සේකර කියන්නේ මගේ ජීවිතේ කවියක් නම් විවිධ නවනලු රසයන් සහිත ඒ හැම රසයක් සහිතම සහිතවම මා සහ මා වැනි අයගේ ජීවිත කවියට නැගූ කාව්‍යකාරයක්. මම කවදාවත් හිතුවේ නැහැ මෙවැනි අතිශයින්ම ගැළපෙන සහ ගෞරව කළ යුතු මේ පුච්චලයාට ගෞරවය දැක්වීමේ උත්සවයක මගේ අතින් මට මල්කලමක් දෙන්න ලැබෙයිද කියලා මට එහෙම හිතකවත් තිබුණේ නැති දෙයක්. මම ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි කෙනෙකුට අපි කැමති වෙනකොට ඒ කැමති වෙන එකේ හේතුව දන්නේ නැති එකට මම කැමතියි. දන්නේ නැති එකට මම කැමතියි. මොකද අපි දන්නේ නැහැ සේකරට ඇත්තටම ඇයි අපි මෙච්චර ආදර කරන්නේ කියලා. මම දන්නේ මම නම් දන්නේ නැහැ සලිත. ඒක ගුණත්වයේ තීනවටම මම කැමති කිසිම ලංකාවේ කලාකරුවෙකුට හෝ කලාකාරියකට සේකර තරම් මගේ මනසේ ගුණත්වයක් මවන්නට තවමත් හැකියාවක් ලැබිලා නැහැ. අඩුම ගානේ මගේ පෙම්වතියටවත්. සේකර කියනවා බල්ලු මරාලා හරි සල්ලි වහලා ඉන්න ටිකේ ඉදිමුසුදු ජොලිය දමාලා. මේක තමයි සේකරගේ මට හිතෙන්නේ නම් අප නැවත නැවත සේකර සමාජය පිළිබඳව සමාජයේ ඇතිවෙමින් පවතින අතිශයින්ම විකෘති සහගත සහ අශිෂ්ටාචාරමය එහෙම නැත්නම් ගත්තොත් එහෙම අවිචාරවත් සමාජ වෙනස ගැන සේකරගේ සන්නාමය. අපි දැන් ඉන්නේ බල්ලු මරාලා හරි සල්ලි හොයලා ඉන්න ටිකේ ඉඳින්න සුදෝ ජොලිය දමාලා කියන ආර්ථික සමාජ ක්‍රමයක. මේකට එක එකට අයත් කරපන් නව ලිබරල් වාදේ විවෘත නිර්භාදී ආර්ථිකේ තුලන ආර්ථිකේ මේ ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක ලාංකීය සන්දර්භයක් ඇතුළේ නම් බල්ලු මරාලා හරි සල්ලි හොයලා ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා කියන ආර්ථිකය. මේක දිග වැඩි. මනුෂ්‍ය ජීවිතය සහ මනුෂ්‍ය චරිතය කොයිතරම් දුරකට විධාරණය කළ යුතුද සහ අතුරු මාවත් දිගේ ගිහිල්ලා ඔවුන්ව අසු කරගත යුතුද හඳුනා ගැනීම සඳහා කියන එක අපි මුලින්ම ඉගෙන ගත්තේ සෝවියට් සාහිත්‍යයේ. හැබැයි ඊට දෙවෙනි උනේ නැහැ සේකර. විශාල රාහු අපලයක් ලැබලා තියෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ දශක කීපයක් තිස්සේ සේකර මිය ගියාට පස්සේ සේකර මිය යන්න පටන් ගන්න මොහොතේ නැත්නම් සේකර කායිකව 1975 සමගි පෙරමුණු ආණ්ඩුව එක්තරා ආකාරයකට අර්බුදයට ගිහිල්ලා වාමාංශික නායකින් සමගි පෙරමුණු ආණ්ඩුවෙන් එළියට විසි කරපු දවසේ ඉඳන් මේ ඇතිවුණු මහා අන්ධකාරය තවමත් එහෙමයි. අපි විවිධ උපකරණ පාවිච්චි කරනවා, අපි දියුණුවයි කියනවා, මේ ගොඩක් දේවල් කියනවා. හැබැයි අපේ අධ්‍යාත්මික ලෝකයේ අති දැවැන්ත අඳුරකට අහුවෙලා තියෙනවා. මේකට වගකීම්තු නම් කරන්න අපි යන්න ඕනේ නැහැ. අපි වගේ කියනවා අපි හැමෝම. මේ සමාජයේ මුළු ලෝකයම ගත්තට පස්සේ අද වෙලිලා ඉන්න ප්‍රධාන පස්සේ තමයි සහචර ධනවාදයට මුළු ලෝකයම හසු වී තිබීම. ලෙනින් කිව්වා අධිරාජ්‍යවාදය ධනවාදයේ උච්චතම අවධියයි කියලා. මට ලෙනින්ට ලං වෙන්න බෑ. ඒත් මම්මගේ ලිපියක ලිව්වා සහචර ධනවාදය ධනවාදයේ නින්දිතම අවධියයි කියලා. අද ලෝකේ පාලනය කරන්නේ කණ්ඩායම් කීපයක් එකට එක්කහුවෙලා. රටවල් පාලනය කරන්නෙත් එහෙමයි. මෙන්න මේ පාලනය කියන්නේ දේශපාලන විතරක් නෙවෙයි. ආර්ථිකය, සමාජය හැම එකක්ම. ඒකට කට්ටියක් කිව්වා ගජමිතුරු ධනවාදය කියලා. ඒ කියන්නේ ක්‍රෝනික කැපිටලිසම් කියන වචනේ කට්ටියක් පරිවර්තනය කරා ගජමිතුරු ධනවාදය කියලා. මම මගේ අයිති ගන්නත් එක මෙතනත් කියලා මම ලියලා තියෙනවා. මම ඒකට කියන්නේ සහචර ධනවාදය කියලා. මේ සහචර ධනවාදය ඇතුලේ නිලධාරීන් කීප දෙනෙක් බලවත් වෙනවා. මුළු ලෝකෙම හැම රටකම. දේශපාලනඥයෝ කීප දෙනෙක් බලවත් වෙනවා. ව්‍යාපාරිකව බලවත් වෙනවා. ඒ තුන්ගොල්ල අතර ඇතිවෙනවා අති දැවැන්ත සහචර සම්බන්ධයක්. ඕක තමයි කිව්වේ සේකර බල්ලු මරාලා හරි සල්ලි හොයලා ඉන්න ටිකේ ඉඳු සුදු ජොලිය දමාලා කියලා ආර්ථිකේ. මෙන්න මේ සහචර ධනවාදය කියන අති දැවැන්ත අඳුරු වලාවෙන් සේකරගේ දර්ශනය ලංකාවේ වැහිලා තියෙන්නේ. සේකර අපි ලෝකෙට ආදේශ කරොත් එම ලෝකෙත් මේක වැහිලා තියෙන්නේ. ට්‍රම්ප්ගේ ඇමරිකා ඇක්ෂ ජනපදය ගත්තත් ඕක තමයි තත්ත්වය.
තෙරේසා මේගේ එංගලන්තේන තමහවිතාන් එකක් තත්පත් මේකයි අද මුළු ලෝකෙම පාලනය කරන්නේ සහචර ධනවාදී කල්ලි මට හිතෙනවා මේ ඝන වලාකුල දියකර හැරීමට ලංකාවේ අපට භාවිතා කළ හැකි මහා අධ්‍යාත්මික උපකරණය සේකරකිනවා